ලංකා කණ්ඩෑම සහ දකුණ අප්‍රිකානු කණ්ඩෑම අතර පළවෙනි ටෙස් තරගේ පළවෙනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩෑම කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි ලකුණු 42කට සියල්ල දැවී ගියා. කාසිවාසී ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩෑම පළමුව පන්දුර පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩෑමට ආරාධනා කරා. ඔවුන්ටත් සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ. ඔවුන් ලබාගත්තේ ලකුණු 191ක් පමණයි සියලු දෙනාම දැවි. ඉදි පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ඉනිම සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාව විදිහට ලකුණු 42කට දැවී ගියා. එහිදී කමිඳු වෙන්ඩිස් සහ ලහිරු කුමාර පමණ ලකුණු 10කට වැඩියෙන් ලබා ගත්තේ. අනිකුත් සියලුම ක්‍රීඩකයන් ලකුණු 10කට අඩුවෙන් දැවී ගියා. විශේෂයෙන්ම වගකීම් සහිත පිතිකරුවන් විදිහට දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිවුස්, දිමුන් කරුණාරත්න වැනි පළපුරුදු ක්‍රීඩකයන් සියලු දෙනාම දැවී ගියා. කුසල් මෙන්ඩිස් පුරුදු පරිදි ලකුණු නොලබා දැවී ගියා. මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම යළි දෙවන ඉනිම පන්දුර පහර දීමට ක්‍රීඩා පිටියට පැමිණ තිබෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හමු වෙන්නම්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු සුන්නුන පළවෙනි ටෙස්ට් තරගය පළවෙනිම ක්‍රීඩා කළා. ඉතින් අපි බලමු දෙවන ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ ක්‍රීඩා කරයිද කියලා.